මුළු රටම හරි මගට ජාතික වැඩපිළිවෙල මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයින් සහ නියෝජිතයින් අද මහනුවරට පැමිණියා. එෙහිදී ඔවුන් පළමුව ශ්‍රී දළදා සමිඳුන් වැඳ බුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනුතරුම කණ්ඩායම මලවතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබඩුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදකීම සඳහා මල්වතු මහා විහාරයේ වෙත පැමිණියා. එෙහිදී ඔවුන් මුළු රටම හරිමගට ජාතික වැඩපිළිවෙල මහනාහිමියන් වෙත පිළිගැන්වුවා. අපි බලන් හිටියා ඇතුලේ ඉඳලා මේක කොහොම හරි ඒ තත්ත්වයට යන එක නවත්තගත්. වැඩිම තැන තමයි ඉතින් අපි රටට මේක කියන්න කල්පනා කරේ. ඒකේ ප්‍රතිපලයක් හැටියට අපි එළියට දැම්මා. ඉන්දියාව චීනය නිවිද භාවයක් නැහැ කියලා තමයි ගොඩ දෙනෙක් කියන්නේ. අන්න ටික නැති වෙනවා, තෙල් ටික නැති වෙනවා, ගෑස් ටික නැති වෙනවා, බෙහෙත් ටික නැති වෙනවා කියලා දැන දැනම කලින් අවුරුදු වලට වඩා 100%ක තාර ගෙනල්ලා මේවා කාපට් කරනවා. ඒකට තාර අපි කන්නේ නැහැනේ. මුදුම අවසනාවන්ත තත්ත්වයක් මහානායක එසේම මෙහිදී මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දෙමුල් කුමරේ විමලදම්ම හිමියන්ව බැහැදුටු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායම රටතුළු උද්ගත වේති වාතාවරණය සම්බන්ධයෙන් උන්වහන්සේට දැනුම්වත් කළා. රජීව් රාජපක්ෂ අමාත්‍යවරයාට උරදී විතරයි ඉතින් වෙන්නේ. මේක ගෙනියන්නේ ඇමරිකාවටයි ඉන්දියාවටයි මේ රට පිළිදින ලයින් එකේ මේ යන්නේ. දැන් අපේ ගුවන් කලාපේ දීලා තියෙන කොටසක් ඉන්දියාවට. දැන් ගෑස් අර්බුදේ භාවිතා කරන ලිතුර එකක් විකුණන්න යන්නේ ඉන්දියාවට. ආරංචි විදියට අපේ දූපත් කීපෙකුත් දෙන්න යන්නේ. පසුව මන්ත්‍රීවරුන් කණ්ඩායම අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න මහානායමයන් බැහැදක උන්වහන්සේටද මුළු රටම හරිමගට ජාතික වැඩපිළිවෙල පිළිගැන්වුවා. දකයේ සර්වපක්ෂ සම්මුලදීදී උතුමාලා සහභාගී වුණේ නැහැ. නමුත් සජ්ජාතිපක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි සර්වපක්ෂ සම්මුල ඊයේ කැපිපේ චරිතයක් වුණේ. ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ ආණ්ඩුව පැටලෙන අර්බුදයෙන් ගොඩෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරන්න වගේ වැඩක්ද මේ කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරන්න හදනවද රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පාවිච්චි වෙනවද නැද්ද කියලා මෙතන මං හිතන්නේ වැදගත් නැහැ. කොහොම නමුත් සර්වපක්ෂික සම්මුලයේ මුදල් ඇමතිවරයාගේ හැසිරීමෙන් හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්වුවා. සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්නේ හැමෝම එකතු වෙලා සමගි වෙලා වැඩ කරන්නේ. ඒකෙත් ඔහුට ඕනේ සමගියක් නෙවෙයි. එතනත් ඕනේ ගැටුම. ඉතින් මෙහෙම උද්දච්ච අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ රටට ඉදිරියට යන්න බෑ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා. ඔය උද්දච්ච පාලනය අවසන් කරන්න. ඔබතුමා නායක ස්වාමීන් වහන්සේට කිව්වා දැන් ලබන කට වෙනකොට මගේ අමාත්‍යංශේ නැති වෙන්න පුළුවන් කියලා. ලාස්සෙන්ද සූදානම්ද මේ දෙකේ එකක් කරන්න ඕනේ. ඊළඟට අස් වෙනවා තමයි. කොහොමත් IMF එකත් එක්ක මේ මගුල කනවට අපිට ඉන්න බෑ.